ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝද ප්‍රදමෙන් සිරස්තල කොවිඩ් මර්ධන එන්නත් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනෙන බවට ජනපතිගෙන් සහතිකයක් යුක්‍රේන සංචාරකයන් දිවයිනට ගෙනව ගැනීම වහාම නතර කරන්න සජිත් රජෙන්නෙල්ලයි දේශීය සිනමාව රැකගැනීම උදෙසා අගමැතිකෙන් දවසරක වැඩපිළිවෙලක් පාස්කෝ ප්‍රහාරයට අනුබල තුන් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකානු අධිකරණයකින් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ගම් සමග පිළිසඳරක් පස්වන අධිරේ වැටසටහනට අම්පාර උහන ප්‍රදේශයේදී එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා ගම් සමග පිළිසඳර පස්වන අධිර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේදී පැවැත්වුණා මේ කොවිඩ් වසංගතය නිසා අපි දන්නවා අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි මුලින් ආපු වෛරසය පාලනය කරගත්ත දක්ෂ ලෙස නමුත් දෙවන වර ආපු වෛරසය තායික්මනින් බෝ වෙන නිසා මේක ජනතාවක් හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම් වෙන්නට ඕන මේක බෝ වීම පළක්ව ගන්නට දැනට ලෝකේ හොයාගෙන යනවා එන්නත් මේ වෙන කොටත් ඉන්දියාවම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය රුසියාව වගේ රටවල් සමග මේක ඉක්මනින්ම අපිට ලබා ගන්නට කටයුතු කරගෙන යනවා ඉන්දියාවේ අගමැතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා චීනයේ ජනාධිපතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා සූදානම් වෙච්ච විගසම අපිට මේ එන්නත ලබා දෙන්නට කියලා පසුගිය වසර පහ තුළ දේශපාලන පරිගැණීම් වලින්ම සමානවට අවුරුදු පහක් තිබුණා අපේ සියලු දෙනෙක්ම හිරගෙවල් වලට දැම්මා අභූත චෝදනා ගෙනල්ලා ඒකින්ද තමයි ජනතාව ඒ අයව පරාජය කළා අපිව පත් කරේ මේ අතර පසුගියදා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් දැක්ුවා දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල අර හරීන්ද්‍ර කවුද හරින් ෆඩෑන් කියලා මන්ත්‍රීවරේ කතා කරපු විලාස ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ නන්දසේන කියලා බොව් මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා ඒකත් කරන්න පුළුවන් ඒ જાතියෙන් එනවා නම් මට ඒ જાතියෙන් කරන්නත් පුළුවන් ඒට පිත්තල හන්දියේ බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩල් කලපුවේ උස්සගෙන ආවා. ඊ තත්ත්වයට ගේන්නත් පුළුවන්. ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක්. හැබැයි මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරගෙන දේශපාලනය කරන්න පුළුවන් විපක්ෂයත් දේශපාලනය කරන්න ඕන. හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ දේශපාලනය ඕන කරන්න. යුක්‍රේන සංචාරකයන් දිවයිනට ගෙන්වීම වහම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. අද රටේ තියෙන භයානකම තත්ත්වය තමයි කොරෝනාවල තවත් අලුත් ප්‍රභේද මතුවලා තිබෙනවා කියන එක වෛද්‍යවරුන්ගේ සංගමය එළි දක්වලා තිබෙනවා. ඒ නිර්මාණය වෙලා තිබෙන අලුත් ප්‍රභේද රටේ පුරවැසියන්ගේ ජීවිතවලට ඉමහත් හානි කරයි කියන කාරණාව වෛද්‍ය සංගමය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අපිට අහන්නට ලැබිලා තිබෙනවා මේ මාසේ අගභාගයේ වෙනතෙක් යුක්‍රේනය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා දේවන් මොහතක යුක්‍රේන සංචාරකයන් අපේ රටට ඇවිල්ලා නිසි නිරෝධායන ක්‍රමවේද අනුගමනය නොකරමින් මේ සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයක් ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහයක් මම හිතන්නේ බොහොම භයානක ක්‍රියාවක්. අන් රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ යුක්‍රේනෙන් මේ සංචාරකයෝ දෙන්න එක නතර කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. මෙරට සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවිය යුතු බවත් ඒ තුලින් රජයේ හිතවතුන්ට වාසි ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා ඒක ගොඩ ගන්න ඕනේ. ඒ ගොඩ ගැනීමේදී ඒ සංචාරක ව්‍යාපාරය තුලින් තමන් වටේ ඉන්න ගජ මිතුරන්ට ඒ සංචාරක ව්‍යාපාරය බිලි දෙන්න එපයි කියලා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා. සමස්ත සංචාරක ව්‍යාපාරයේ සම්බන්ධ පවුල් මේ තුලින් සදහටම සංචාරක ව්‍යාපාරයෙන් ඉවත් වෙන එක තමයි අන්තිමට වෙන්නේ.
सौख्य अंशत् कथाकल संचारक मंडले अतु मेक साकला संचारक व्यापार पटंगण्यकट अपे विरुद्धत्व नमूत संचारक व्यापार करंडल अपे विदेशगत श्रीलांकिकोत् अपे रटट गेन्वन वेडपिल्लोणि तमंगे गजमितुरंट संचारक व्यापार तुलिंग एवगेम विदेशगत श्रीलांकिक मेरट गेन्नकोट मुदल उपयागन्नट मार्गयक् मे रजय सलसल दुन्न हेम करंड गिहिल्ल तमाय अत्तरम आंडुव असात्तक वेला फेल वेला विशाल पीडनय मेरटे समस्त जनतावट पमनक नेमेयि पिटरट वेला इन्न श्रीलांकिकयंट असात्तक भावयत् इन्द विशाल पीडनयकट लक् करन मेरटट पेमिनेन युक्रेन संचारकिन पिलिबंदव देशपालन वेदिकावे पलवु अदहस किहिपयक् दैन ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී කරගෙන සංචාරක ශේෂ්ත්‍රය අපිට ගොඩනගන්න පුළුවන් නම් විපක්ෂයෙන් මේ වෙලාවේ කරන්න ඕනේ ආරක්ෂිතභාවය ඇති කර ගැනීම සඳහා සහයෝගය දෙන එක. එහෙම නැතුව මේ තැන් තැන් වල අනියත බියක් ඉදිරිපත් කරන එක නෙවෙයි. අපේ ලංකාව කියන්නේ මේ මොකද්ද? මේ ඇෆ්ගනිස්තානයද? අපේ ලංකාව කියන්නේ ලිබියාවද? අපේ ලංකාව කියන්නේ සිරියාවද? මොකද්ද අපිට මේ මෙච්චර මේ ෆොරිනර්ස්ලා ගෙන්නන්න තියෙන අමාරුව මොකද්ද? නිසි ක්‍රමවේදෙන් අනුගමනය කරන්න ලංක ලෝකෙ ඉන්න ඕනම ටුවරිස්ට් කෙනෙක් ගේන්න පුළුවන්. युक्रेन संचारको गिन्ननेक रजे नियम व्यापृत्याग्नि संचारक इन्न खलिम एगुलो पीसीआर टेस्ट करले इन्नोने किलतमा तिबुने ए आवट पस्सेते एगुलंगो पीएससीआर परीक्षण वलट योम्मु करा ए दनट मम दन्न विदियट संचारकयो देतुन देनकोट पमनक कोरोना आसादने वेला तीनवा कियला हंदुनागेन तीनवा ए आय वेन करला तीनवा श्रीलंकन टूरिज्म के सभापति हेमत्तुमाट ल्यूमा लील की मम दंडे मे किसीम इतकोट श्रीलंकन टूरिज्म इवगेम अनिकुत रजे आयतन तेक्क निशि संबंधी कन्या नुकर मे यूक्रेन टूरिस्टला लंकावट गेने मेरटे जनतावगे सौख्यट कोईतरंग अनतुरा करा दील अपिट हितागंड අපේ නියම ව්‍යාප්තිය අකීදීට යුක්‍රේනු ආයෝ ගෙනල්ලා බලන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට කරන්න පුළුවන් ද මේ ආකාරයට ඒකේ අඩුපාඩු වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් ඒ අඩුපාඩු අදාගෙන සංචාරක ව්‍යාපාර කරපු ඒ අහිංසක ජනතාවට අවස්ථාව ලබා දෙන්න තමයි රජයක් ඉදිරියට අපි උත්සාහ කරමින් පවතී යුක්‍රේන් තමයි මේ කොවිඩ් අරගලයේ පැත්තෙන් බලනකොට අසාර්ථකම රටක් දවසකට 2000ක් ජීවිත නැතිනවා අද ආණ්ඩුව රට පාලනය අත්හැරලා कोविड पालने तत्तरला इधर रटे पालने अक्ते आंडुए प्रतिबंधित था मेरिक्चे वो मेरिक्चा भी इन्हें उनके रट कर बोली ला विदेश का डूब आमात्य अंशियात साउथ के आमात्य अंशियात कोविड टास्क फोर्स से गत ना नवते लंका वाले गिनवा के निमित्त गुण याना बेमेन कोड़ा संविधाने कल्लती नो लाभन साथी ना साथी के डर पहागा आने गुण याना लंका वाले ना ये आये टे नुमिले निरोधायने क्रीमे पहासुकन लबा देना आंडव मध्य अत्तला काटी तू कल्लती नो इटा अमतर मेवेन कोड़ा आंडव हतलिस पंदा हक नुमिले निरोधायने कल्लती नो लंका डाप हुआ රජය ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් කොවිඩ් එකෙන් මුදල් හම්බ කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි අහන්නේ ලෝකේ අපිට වැඩිය ඒක පුජ්‍යලා ආදායම අඩු කොවිඩ් වසංගතයේ වැඩි රටකින් ඇයි මේ සංචාරකයෝ ගේන්නේ? මේක සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නෙවෙයි සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න මේක ගේන්නේ. විරාමෙන් අනුතුරුව ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින් COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා රාජ්‍ය මැදිහත් වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අරලිය ගහ මන්දිරයේදී සිනමා කර්මාන්තයේ නියලිය වෘත්තිකයන්ගේ සංගම් සහ සංවිධාන ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණා. චිත්‍රපට නිෂ්පාදන සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂ වරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය සහ සිනමා ශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් වුණා. COVID-19 අර්බුදයේ හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවධානම් තත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්, නිෂ්පාදක වරුන් සහ සිනමා ශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කරනු ලැබුවා. එහිදී දහස් 21 දහස් 23 ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම සහ මෙම අභියෝගාත්මක කලයේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙන්ම සිනමා ශාලාවල වර්තමාන තත්ත්වයන් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරනවා. සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේදී කර්මාන්ත ගණයටගෙන එම අය කිරීම ඉදිරියට ගෙන යාම විනෝදබද්ධ වසර දෙකක කාලයක් සඳහා 100%ක් දක්වා අඩු කිරීම බෙදා හැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම
මෙසමත තීන්දුව ගැනීම විශේෂ කමිටුවක් යටතේපත් කිරීම සිනමාපට නිෂ්පාදනය සඳහා 64 හෝ 6ක පොලි අනුපාතයකට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම සහනදායි ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිළිවෙලක් ඇති කිරීමට මෙම හමුවේදී අවධානය යොමු වුණා මෙම යෝජනාවලට අදාළ තීන්දුව ගැනීම සඳහා එක් එක් ආයතන සහ අංශ වෙත යොමු වී සාකච්ඡා කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේ අනුවාදාලයතන සහංශ දැනුවත් කිරීමෙන් ඉදිරියේදී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දුව වලට එළඹීමට නියමිතයි. පසුගිය යහපාලන රජයේ ක්‍රියාකල ආකාරයට වත්මන් රජයේ ක්‍රියාකල හොත් එය රට තුල අවාසනාවන්ත තත්ත්වයක් ඇති කිරීමට හේතු වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. භික්ෂුන් වහන්සේලා සිරබාරයටත් ගත්තා. පසුගිය ආණ්ඩු කාලේ දැන් ඒවා කොහොමාරි වෙනස් වෙලා අපි බලාපොරොත්තු වුණා අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තුලින් බුද්ධ ආගමට බෞද්ධ දර්ශනයට කැළලක් නොවි වැඩ කරන්න පුළුවන් වෙයි කියන එක. නමුත් යම් යම් මතිමතාන්තර දරන න්‍යායවාදීන් එවැගේම බුද්ධ ධර්ම විරෝධීන් අන්තවාදීන් එකතු වෙලා නොඑක් විදිහේ කරුණ පෙන්නමින් බුදුදහමට දැන් පරිණය ලැබීම පවතින යුගයක් අපට පැහැදිලිව පේනවා. राजकीय विद्यालय वर्तमान व्यूहपति कुमनो चोदना तिबिनाण ये चोदनावट सत्यकर्ण हुएला चोदना पत्र निकुत्रा ओहो मारुकराट ओह विनत्कराटे किसी में रोजाने एम नो मे विद्यालय बौद्ध परतर क्रबादुन बुद्धले बालकिन बुरकी कटवीतकर्ण मंगित मेराट अनुकुत महासंग्रत्म मे विरा दीर्वत्र सूदान भव मात्र मतकला पसुगी आंडव करप देवल्लां अपे अगमत्तुमणि अध्यापन अमत्तुमणि ඔබතුමාලා පටන් ගන්න නම් සූදානම් වෙන්න එපා. මෙරට සංවර්ධනය කරා ගෙන යාමට නම් ප්‍රතිපත්තියක් සහිත සමාජ බලවේගයක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ බලංගොඩ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී තමන්ගේ යාළුවන්ට හම්බ කරගන්න රාජ්‍යාධින බිලිදෙන ආර්ථික ප්‍රතිපත්තියේ මෙහෙම්ම තියෙද්දී මොන නායකයෙක් ගෙනාවත් රටේ ජනතාවට ජයග්‍රහණ කරන්න බෑ. රට පරාදයි ජනතාව පරාදයි. අපි ලෝකයේ ඉස්සරහා නිවට ජාතියක් වටපත් කරලා තියෙනවා. ණය අරගෙන 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 රටක දිවිච්ච ගෞරවය කියලා තියෙනවා. අපි ලෝකයේ ඉස්සරහා පාච්චල් කරලා තියෙන්නේ. හැම එකම වෙලාව අපි ඔලුවට අත හොද. අපේ රට වෙච්ච දේ ගැන හිතුවොත් එහෙම දුක හිතෙනවා. රාජ්‍යක රටක් තියෙන උත්තම දුප්පත් ඉතියෝපියාව කියලා ඉස්සර අපි විතර කිව්වා ලංකාව මෙහෙම समाज आर्थिक प्रतिलाभ लबाने गोवी जनता उत्तर मेद हिटप प्रधान रंजित महता पवसनवा අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා ප්‍රමුඛ සියලුම පළාත් සභාවල සභාපතිවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන, ලංකාරාම විහාරාධිපති රළපනාවේ ධම්මජෝති, මිරිසවැටිය විහාරාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක යන නායක ස්වාමින් වහන්සේලා බැහැදුටු හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගත්තා. පලාසභාව පිළිබඳව මත ප්‍රකාශ කිරීම මේ රටේ සමස්ත ජනතාවගේ මතය හැටියට පිළිගන්න බෑ. එතකොට අපිට පාර්ලිමේන්තු මැතිවරණ තිබුණු සමයේ මේ වගේම මත ගොඩනගන්න උත්සාහ කරා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා, පාර්ලිමේන්තුව එපා, ඒ වගේ මත ප්‍රකාශ කළා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය ආවට පස්සේ ඔක්කොම ඒකට අනුගත වෙලා ඡන්දේ ප්‍රකාශ කළා. මේ රටේ ඉන්න ජනතාව ඇතුළු දුප්පත් ජනතාව තමයි ඇවිල්ලා පලාසභාවේ වැඩක් කරගන්නේ. අපි මේ වගේන කතා කරපුවාම සමහරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා අපේ තනතුරු ලක ගන්න එහෙම නැත්නම් වලට කැදර කමේ තමයි මේක කරන්න කියලා. හැබැයි යහපාලන ආණ්ඩුව පහුගිය කාලේ රට විනාශ කරන්න එක පැත්තකට අරයි යනකොට නිවැරදි මාවතකට අපි ජනතාව මේහවලා
අපි තනතුරු අහිමි කරගෙන අපි තමයි මේ ආණ්ඩුව හදන්න මූලික වුණේ. ඉතින් ඒක සමහරුන්ට අමතකලා තියෙනවා. වත්මන් විපක්ෂය යථාර්ථවාදී ලෙස ජනතා ගැටළු දෙස අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි දක්කන්නේ මේ විපක්ෂය ගන්න බයිලා හැම වෙලාවෙම ඔවුන් විදේශ මාෆියා වලට යටවලා හිටියා. හැබැයි අද මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේම ඖෂධ අපේම අමුද්‍ර වලින් මේ රටේ දේශීය පැලෑටි වලින් මේව නිෂ්පාදනය කරන්න යනකොට අද විපක්ෂයට ඒක ලැජ්ජාවට කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඖෂධ නිෂ්පාදනය තුල මේ රටේ අලුත් යුගයක් නිර්මාණය වෙනවා. මේ COVID-19 ලෝක පරීක්ෂණ කරනකොට ලංකාවෙත් ඒ සඳහා අපේ අය ඒ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි ඒ අයට කියනවා විපක්ෂයෙන් ඉල්ලා සින්නවා කරුණාකරලා මේ රටේ ජනතාවට තේරෙන විදිහට පොළවේ ඉඳලා වැඩ කරන්න. 2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට අමරිකානු අධිකරණයක් විසින් චෝදනා ගොනු කර තිබෙනවා. 2019 අප්‍රේල් 21 පාස්කු දින පුත්කලින් 268 දෙනෙකුට දිවි අහිමි කරමින් තව පුත්කලින් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදුපුණා. එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ISIS සංවිධානය නමින් හඳුන්වනු ලබන සංවිධානයක සාමාජිකින් තිදෙනෙකුට ලොස් ඇන්ජලිස් හි ෆෙඩරල් අධිකරණය විසින් චෝදනා ගොනු කර තිබෙනවා. මෙලෙස චෝදනා එල්ල වූ සැකකරුවන් ලෙස මොහොමඩ් නෞෆර්, මොහොමඩ් අන්වර්, මොහොමඩ් රිස්කාන්, අහමඩ් මිල්හාන්, හයාතු මොහොමඩ් යන අය ඇතුළත්. මොහොමඩ් නෞෆර් ශ්‍රී ලංකා ISIS ත්‍රස්ත සංවිධානයේ දෙවන එමීර්වරයා ලෙස හඳුන්වා දී ඇති අතර මොහු ත්‍රස්ත ක්‍රියා සඳහා පුහුණු වීම, බඳවා ගැනීම, මතවාද පැතිරවීම සිදුකොට ඇති බව සඳහන්. මොහොමඩ් අන්වර් පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය සකස් කළ බවටද චෝදනා එල්ලවනවා. එමෙන්ම අහමඩ් මිල්හාන් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම, ඔවුන් සතු ගිනි අවි පැහැර ගැනීම, බුද්ධි තොරතුරු ලබා දෙන අයට වෙඩි තැබීම, ත්‍රස්ත ප්‍රහාරයට අවශ්‍ය ස්ථාන සොයා දීම ආදී කරුණු ඔහුට එල්ල වී ඇති චෝදනායි. මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ලොස් ඇන්ජලිස් දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. මේ අතර ලොස් ඇන්ජලිස් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ අමරිකානු ජාතිකයින් ඉලක්ක කරගනිමින් ලොව ඕනෑම ස්ථානයක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව යුක්තිය ඉටු කිරීමට බැඳී සිටින බවයි. අමරිකාව තුළ හෝ ඉන් පිටත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට විශාල අස්වැසිල්ලක්ද ඉන් සිදුවන බවත් ලොස් ඇන්ජලිස් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයන් 268 දෙනෙකු මිය ගිය අතර අමරිකානු පුරවැසියන් 5 දෙනෙකුද එම පිරිස අතර වනවා. සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ජාතික තව්හීද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක සහරන් හෂිම් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 9 දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.